කෙටි විරාමයක් ගත්තා. විරාමෙන් පස්සේ මේ හෝරාව ගත වෙන්නේ කොහොමද කියලා ඔබ දැන් හොඳටම දන්නවා. හැමදාමත් වගේ අදත් ඔන්න ආදරණීය තරුවක් අපේ මැදිරියට පායලා තියෙනවා. ඉතින් සොඳුරු ආදරණීය හෝරාවක් ඔබත් සමගින් ගත කරන්නට තමයි මේ සූදානම් වෙන්නේ. රැඳීන කියලා ආරාධනා කරනවා මේ ආදරණීය දරුව. ඔබට මතක ඇත්නම් දෙපත්නයි ඒත් එක්කම මායාරත්න මෙවැනි නිර්මාණවලින් ඔහුගේ රංගන ප්‍රතිභාව, රංගන කෞශල්‍ය අපි බොහොම අපූර්වට දැක්කා. වසර 15ක් විතර කාලයක ඉඳලා අපිව විවිධ කලා නිර්මාණ ඔස්සේ වේදිකාව, සිනමාව, ඒත් එක්කම පුංචිතිරය, මේ සියලුම කලා නිර්මාණ තුළින් අපිව ඉතාමත් හොඳ රසස්වාදයකට ගෙනියන්නට ඔහු සමත් වුණා. අද අපි ඔබේ ඉල්ලීම නිසාම ඒ තරුව අපි මැදිරියට කැඳවාගෙන ආවා බොහොම ආදරයෙන්. ආදරණීය හෝරාවක් ගත කරන්නට ඔබ ආදරය කරන නිසාම, ඔබේ ඉල්ලීම නිසාම, ඒ වෙන කවුරුවත් නෙවෙයි. ප්‍රවීණ සහ ප්‍රවීණ කියන වචනේ මම භාවිතා කරාට කමන්නේ. ඔහු ශාස්ත්‍රීය අධ්‍යක්ෂින් බහුලයි. වසර 15ක් තිස්සේ කලා ශාස්ත්‍රයේ රැඳිලා බොහොම අධ්‍යක්ෂ සම්භාරයක් ඔහු තමන් සන්තකයේ තබාගෙන ඉන්නවා. සහ එකතකින් ගත්තහම ජනප්‍රිය අධ්‍යක්ෂින් බහුල මේ සියලුම කරුණු කාරණා එකතු කරගත් කලාකරුවා ඔහු චමිල අත්තනායක. අයිබුවන් කියලා පිළිගන්නවා. ඉතින් ඇයි කොහොමද මේ දවස්වල තොරතුරු මොන විදිහට දැන් 2017 ඉවර වුණා. 2017 ගොඩක් කාර්ය බහුල වෙන්න ඇති. 2016 ඉවර වුණා. 2017 මොන වගේ වැඩ කටයුතුද තියෙන්නේ? 2016 දෙසැම්බර් මාසෙන් පස්සේ තමයි මම පොඩ්ඩක් නිදහස් වුණේ. අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා හිටියා. දැන් තමයි පොඩි නිදහසක් ලැබෙන්නේ. නිදහසක් වර දැන් තමයි අතරම නිදහස නැති වෙන කාලේ කියලා මට දැනෙන්නේ. මොකද වැඩ කරේ නැහැ කාලයක්. අතරම වැඩ කරේ නැහැ. ඒ නිසා මේ අධ්‍යාපනය යොමු වෙලා කාලයක් වැඩ කරේ නැත්තේ. අපිටත් පහුගිය දවස්වල මේ ටිකක් අඩුවෙන් දැක්කා කියලාත් හිතෙනවා. ඔව්, ඒක තමයි හේතුව. මේ මම හිතන්නේ මේ අධ්‍යාපනගත මම උපාධිය අරගත්තා. ඊට පස්සේ මේ ප්‍රත්‍යත් උපාධියක් හදාගෙන කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඒකේ අවසාන භාගය තමයි ගිය අවුරුද්දේ සිද්ධ වුණේ. ඉතින් ඒකත් එක්ක මේ යොමු වෙන කාලය නැති වුණා. මම අනිත් එක මම වෘත්තිය දැන් ගුරුවරයෙක් විදියට වැඩ කරනවා. ඒ නිසා ඒවත් එක්ක ගත්තම පස්සේ මම පොඩ්ඩක් මේ කාර්ය බහුල වුණා ගිය අවුරුද්දේ. ඇත්තටම ඒ නිසා කාලයක් යොමු කරන්න නැතුණා. අනිත් එක දැන් කාලේ තිබුණත් අපිට වැඩ නැති වගේ, කියන්නේ මේ තියෙන රටේ මේ නායකවල තියෙන වැඩ නැති වෙන නිලන් තියෙන දැන් කලාකරුවන්. ඒ වගේ ඒවත් එක්ක ඉතින් අපි යොමු වුණ නැහැ. ඉතින් මම අනිත් එක හොයාගෙන ගියෙත් නැහැ. මේ අධ්‍යාපනයට මූලික තැන දුන්නා. ඒකයි වුණේ ඇත්තම. මොන අංශින්ද අය මේ උපාධිය හැදෑරුවේ? නාට්‍ය රංකලාවම තමයි. දැන් ගුරු වෘත්තියේ ඉදිරියේ ඉන්නේ නාට්‍ය රංකලාවම. එහෙනම් ඉතින් අපිට බොහොම අපූර්වට මේ කතා බහ ගොඩනගා ගන්නට හැකියාව තියෙනවා. මේ මොකද අය දැන් අපි සාමාන්‍යයෙන් අයලා වගේ මේ ප්‍රවීණ අධ්‍යක්ෂින් බහුල කලා ශිල්පීන් අපි මැදිරියට කැඳවගෙන ඇවිල්ලා අපි මේ ඕපාදූප කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපේ ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයට වැදගත් වන කරුණු කාරණා තමයි මේ හෝරාව තුළ අපි කතා කරන්නේ. ඊට අමතරව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ ඔබට අපි කියන්නට බොහෝ දේවල් තියෙනවා. ඒ කරුණු කාරණාත් අපි කතා බහ කරනවා. දැන් කලා ශිල්පීන්ට කලාකරුවන්ට වැඩ අඩුයි කියලා කිව්වා. කලාකරුවන්ට වැඩ අඩුවේදී තවත් පිරිසකට ටිකක් ඇතැම් විට අපි කලා ශිල්පීන් අපේ වැඩසටහනට සම්බන්ධ කරගන්න උත්සාහ කරද්දී කියනවා වැඩ වැඩි. එහෙම පිරිසකුත් ඉන්නවා. මොකද්ද මේකට හේතුව? ඔව්, මෙහෙමයි. දැන් ඇත්තටම මේ පිටරට නාට්‍ය වලට දෙබස් කැවි මාංශයකුත් තියෙනවානේ. ඒ කට්ටියව අරගෙන ඒ වැඩත් ඒ වැඩේ කරගෙන යන පැත්තකුත් තියෙනවා. නමුත් දැන් වෙලා තියෙන හේතුව තමයි මේ වැඩ අඩු වුණාන් පස්සේ වෙන වෙන කාර්යයන් සඳහා මේ කට්ටිය යොමු වෙලා තියෙනවා. මොකද අපේ ලංකාවේ ඇත්තටම වෘත්තීය නළුලියෝ හොයාගන්න අමාරු කාර්යයක්. يعني අමාරුයි ඇත්තටම. එතකොට ජීවත් වීම සඳහා ඒ වෘත්තිය නැති වුණා වෙනත් වෘත්තිවල යෙදෙන්න සිද්ධ වෙනවා. يعني අද තියෙන රටේ තියෙන වාතාවරණයත් එක්ක දැන් මම ගුරු වෘත්තියේ යෙදුණාට මම තව තව පොඩි පොඩි ප්‍රෝග්‍රෑම්ස් කරන්න මේ ඔක්කොම يعني හොයාගෙන තියෙනවා. කියන්නේ අමතර යම් දෙයක් හොයන්න උත්සාහ කරන කාලයක්. ඉතින් ඒ නිසා ඒ අය ඒ කාර්ය බහුලත්වයේ තියෙනවා ඇති කියලා මට හිතෙනවා. මං හිතන්නේ මට නෑ හම්බිච්ච කලාකරුවන් හැටියට එක්කෝමාවක් කර ව්‍යාපාර කටයුත්තක් එහෙම නැත්තම් මොනවා හරි කරන්න උත්සාහ කරන කාල සීමාව. දැන් අය ඔය කාරණාව මේ මතු කරපු නිසාම මම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න හිතුවා. දැන් සාමාන්‍ය දැන් ඉස්සර කාලේ අපි ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් අපිට හිටියා, තවමත් ඉන්නවා.
වෘත්තීය වශයෙන් තමන්ගේ කලා ජීවිතය හොඳට කරගෙන ගියා. උන්ට හොඳ ගෙවීමක් කරා, හොඳ ඉල්ලුමක් තිබුණා, හොඳ නිර්මාණ බිහි වුණා. නමුත් මේ දැන් හැමෝම කියන්නේ ඇයි මේ වෘත්තීය වශයෙන් මේ කලාව කරන්න අමාරුයි, කලාව වෘත්තියක් වශයෙන් නම් කිසිම කෙනෙක් තෝරගන්න එපා කියලා අපේ මැදිරියටත් ඇවිල්ලා බොහෝ කලා ශිල්පීන් කියනවා. මොකක්ද මේකට හේතුව? හේතුව මෙන්න මම දකින පැත්ත මේකයි. දැන් ඇත්තටම ගත්තන් පස්සේ අලුත් අලුත් නාලිකා බිහි වෙලා තියෙනවා. වැඩ නැහැ කියලා කියන්න බෑ එහෙම බැලුවොත්. කියන්නේ නාලිකා ගොඩාක් තියෙනවා. එතකොට නාට්‍ය දවස් බැලුවොත් එහෙම දවස් 7 එක නාට්‍ය ගාන නාට්‍ය 7ක් එක වෙලාවෙ බැලුවොත් ඒ වගේ වෙලාවල් පහක් බැලුවොත් සෑහෙන නාට්‍ය ගොඩක් බිහි වෙන්න ඕනි. එතකොට සෑහෙන පිරිසකට වැඩ තියෙන්න ඕනි. නමුත් ඒක මම නම් දකින්නේ හේතුව තමයි පිටරටවල තියෙන වැඩසටහන් පිටරටවල තියෙන මේවත් එක්ක ආපුම අපේ කට්ටියට වැඩ අඩු වෙලා තියෙනවා. ඒක ඇත්තටම වෙලා තියෙන්නේ. මම නම් දකින්නේ මේ පැත්ත. ඒක තමයි වෙලා තියෙන හේතුව. අනිතික නිර්මාණ බිහි වෙනවත් අඩුයි. ලංකාවේ බොහෝ දෙනෙක් ඒක සඳහා වගකීතු පුද්ගලයෝ ඉතින් ඒ ගැන හොයලා බලන්නේ නැති වුණාම වෙන්නේ ඕක තමයි. ඒක වැඩ නැහැ කියන එක ඇත්ත කාරණේ. දැන් අයියා හිතන විදියට, ඔබ හිතන විදියට කවුද මේකට වගකීම බාර ගන්න ඕනේ? දැන් අපි දකිනවා කලා ශිල්පීන්ගේ යම් යම් සංගම් තියෙනවා. කලාකරුවන් ආරක්ෂා කරන්න, කලාකරුවන්ට යම් අකටයුත්තක් සිදුනා මේ වෙනුවෙන් පිටින් හිටින් සංගම් තියෙනවා. කවුද එතකොට මේකේ වගකීම බාරගන්නේ? එහෙම නංගි, ඇත්තම කාරණේ කියනවා නම් ඕකේ වගකීම කියන වචනෙත් එක මම මේ කතා කරන්නේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා, දැන් අපේ ලෝකේ නාට්‍ය කලාව බිහි වෙලා තියෙන ග්‍රීකෙන් කියලා තමයි කියන්නේ. එදා ග්‍රීකයේ මේ නාට්‍ය කලාව කොතනද කියලා කොතන තිබ්බේ කියලා කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් නාට්‍ය උළෙලක් පැවැත්වෙනවා ග්‍රීකේ. ගේ නාට්‍ය උළෙල පැවැත්වෙන වෙලාවේ මිනිස්සු නාට්‍ය බලන්න ගියේ නැත්තම්, යන්නේ නැත්තම් මිනිස්සු ඒකට සල්ලි ගෙවන්න ඕනේ නාට්‍ය බලන්න යන්නේ නැත්තම්. එතකොට ඒ තරම ඒ කාල සීමාව නාට්‍ය පෙන්වන කාල සීමාවක් තිබ්බා. ඒ කාල සීමාව රජයේ තනිකර රාජ්‍ය නිලධාරීන්, එතකොට රජයෙන් සියලු වියහියදම් දීලා රාජ්‍ය නායකයා පවා මේ නාට්‍ය බලන්න ගියා නාට්‍ය උළෙලදී. ඒ කියන්නේ ඒ තරමට රාජ්‍ය අනුග්‍රහයක් තිබිලා තියෙන එදා ග්‍රීකයේ. ඒ අපි අද දියුණු තාක්ෂණ ක්‍රමවේදයන් ගැන කතා කරන යුගේ නෙවෙයි, එදා තිබ්බේ. නමුත් ඒ රාජ්‍ය අනුග්‍රහය ඒ තරමට පැවතුනේ හොඳ නාට්‍ය බිහි වුණා. ග්‍රීකයේ දක්ෂ නාට්‍ය කරුව බිහි වුණා, නළු නිළියෝ බිහි වුණා, දක්ෂ නාට්‍ය බිහි වුණා. ඉතින් අවසාන ශේක්ෂ්පිය එන මේවත් එක්ක බලපු දක්ෂ නාට්‍යකරුවෝ බිහි වෙන්න හොඳ රාජ්‍ය අනුග්‍රහයක් තිබ්බා. එදා ඒ රාජ්‍ය අනුග්‍රහය ලැබුණු නිසා තමයි හොඳ නාට්‍ය කලාව බිහි වුණේ. ඉතින් දැන් මම මේ කියන්නේ නොකියා කියන්නේ එදා තිබුණු ඒ නාට්‍ය කලාව අද අපි ඉගෙන ගන්නකොට පුදුමාකාර දේවල් තියෙනවා. ඉතින් අද ඒ දේ තිබුණා නම් අපේ නාට්‍ය කලාවටත් ඒ වගේ දියුණු නාට්‍ය කලාවක් බිහි වෙනවා. ඉතින් ඒක නොතිබෙන එක තමයි වගකීම් යුතු පුද්ගලයා කවුද කියලා හිතාගන්න පුළුවන් ද එතකොට? අන්න මං කියන්නේ ඒක. රාජ්‍ය අනුග්‍රහය ඒ තරමට ලැබෙනවා. එදා ග්‍රීකේ නාට්‍ය බලන්න යන්නේ නැත්තම්, මිනිස්සු නාට්‍ය බලන්න යන්නේ නැත්තම් රජයට ඒක ගෙවන්න ඕනි දඩයක් විදියට. ඉතින් මිනිස්සු අනිවාර්යෙන් නාට්‍ය බලන්න ගියා. ඒකේක පන්ති හදනවා. ග්‍රීකේ තමයි ලෝකේ තාක්ෂණය අතින් මේ රංගභූමි බිහිවිච්ච, ඒ කියන්නේ අද වගේ තාක්ෂණයක් නෙවෙයි එදා තිබුණේ. කියන්නේ මිනිස්සු මොනතරම් දේවල් හොයාගන්න උත්සාහ කරාද මේ නාට්‍ය කලාව වෙනුවෙන්. දැන් අද මොකද්ද කරන්නේ? අද ඇත්තටම අපි බැලුවොත් එහෙම නාට්‍ය කලාව වෙනුවෙන් අන්තිමට නාට්‍ය උළෙලක් කරන්න හොඳ ශාලාවක්වත් දෙන්නේ නැති යුගයක් බවට පත් වීගෙන යන කාලයක් අපිට දැන් ඇත්තෙන්නේ. හොඳ දක්ෂ අතන ලංකාවේ දක්ෂෝ ඉන්නවා, පුදුමාකාර දක්ෂෝ. කියන්නේ මම ওই චිත්‍රපටි බලනවා, මම සමහර දේවල් මේ අලුත් දැන් චිත්‍රපටි කීපයක් විහිලා තියෙනවා. මම දැක්කම අලුත්ම චිත්‍රපටිය මේ හොඳ, ඒ කියන්නේ විෂුවලි හරි ලස්සන ෂොට්ස් එකක් තිබ්බයි. අපි ඉංග්‍රීසි කියන්නේ වැඩි, මට ගොඩක් වෙලාවට කියන්න වෙලා තියෙන මේක ඉංග්‍රීසි, ඒ කියන්නේ ඉංග්‍රීසි භාවිතය නිසා දර්ශන තල තිබ්බා හරි ලස්සන. ඉතින් ඒ වගේ ලංකාවේ බිහිව දක්ෂෝ ඉන්නවා. ඉතින් හරි අනුග්‍රහයක් ඇවිල්ලා හරි නාට්‍ය කලාව බිහි කරන්න අතහිත ශක්තිය දෙනවා නම් අපේ ලංකාවේ මේ ශිල්පියොන්ට වැඩ නැහැ කියන්නේ තියෙන්නේ. ඒකයි හේතුව. මම දකින පැත්ත ඒකයි ඇත්තටම. දැන් මේ නාට්‍ය කලාව ගැන කතා කරද්දී මේ මම අපි සාමාන්‍ය පොදුවේ දකින කාරණාව තමයි දැන් තියෙන කාර්ය බහුලත්වයත් එක්ක මිනිස්සු රැකියාවල් වලට ගිහිල්ලා ගෙදර ආවම සාමාන්‍යයෙන් විඩාව නිවා ගන්න මේ කලා නිර්මාණ ගොඩක් භාවිතා කරන සින්දුවක් ඇහුවාම අපිට හොඳ නිර්මාණයක් රස විඳහම ඒකෙන් දැනෙන දේ ඒක සල්ලි වලට ගන්න බෑ. මේ ප්‍රංශය වගේ රටවල් වල අය මම දකින්න දෙයක් තමයි ඔබත් දකින්න ඇති ඔබ මේ නාට්‍ය ගුරුවරයෙක් හින්දා
දැන් ලීෆ්ලට් අත්පත්‍රිකා බෙදෙනවා මේ සතියේ ඉරනගරේට එන නාට්‍ය මේක එහෙම බලන්න කියලා කොෆි ෂොප් වලින් අපි දකිනවා. එහෙම දැන් ඒ රටවල් වල එහෙම නාට්‍ය වලට මෙච්චර මේ මිනිස්සු ඇල්මක් දක්වද්දි අපේ රටට ඇයි මෙහෙම වෙන්නේ? අන්න ඒක තමයි හොඳ නිර්මාණයක්. දැන් සිංහබාහු මන මේ වගේ නිර්මාණ ගැන අදටත් අපි කතා කරනවා.